ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල යුගදන වියේ අන්තර්ගතයයි අයිතිකරුවයි අධිකරණ නඩුව අවසන් වුණ ගමන් හෙලි කරනවා එමදී ගාමිණී කියයි පොහොර කෑන් පුපුරා යාමට හේතුව ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇසුරුම් කිරීමේදී ගබඩා කිරීමේදී හා ප්‍රවාහනයේදී ඇති වූ ගැටලුවක් නිසායි. පොහොර ලේකම් කාර්යාලය කියයි. දැන් මේ රටේ මිනිස්සුන්ට තනකොළවත් ඉතුරු වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හෙක්ටර් අප්පුහාමි කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් මාස කිහිපයක සිට ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සමග රජයේ තීරණය කළේ මෙරටට පැමිණෙන ගෑස්වල සංයුතිය පරීක්ෂාවටයි. ඒ අනුව ගෑස් රැගෙන පසුගියදා මෙරටට පැමිණි නෞකාවේ ඇති ගෑස් නිසි ප්‍රමිතියෙන් නොමැති බවට පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා. පසුගියදා ලිට්‍රෝ සමාගමට ගෑස් ටොන් 3700ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ගෑස්වල සංයුතිය සහ එතිල් මර් කැප්ටන් සංයුතිය පරීක්ෂා කළා. එම පරීක්ෂාවට අනුව අනාවරණය වී ඇත්තේ අදාළ නෞකාවෙන් මෙරටට පැමිණි ගෑස්වල එතිල් මර් කැප්ටන් රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයට අඩංගු වී නැති බවයි. ප්‍රමිතියට අනුකූල නැවක් මෙරටට පැමිණෙන බවට බලධාරීන් සඳහන් කළද එම නෞකාවේ ඇති ගෑස්ද ප්‍රමිතියෙන් තොර බව සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ලසන් තලගියවන්න මහතා පසුගිය දිනක සඳහන් කළේ එම නෞකාවේ ඇති ගෑස්වල සංයුතිය හා එතිල් මර් කැප්ටන් රසායනික ද්‍රව්‍ය නිසි ප්‍රමිතියට අඩංගු වී නැත්නම් එම නෞකාවේ ඇති ගෑස්ද ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් මෙරටට ළඟා වෙමින් තිබෙනවා. එම නෞකාවේ ඇති ගෑස්වලද සංයුතිය සහ නිසි ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ගෑස් මෙරටට ගොඩ බෑම සිදු කරන්නේ. මේ අතර ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙළඳපොළට නිකුත් කර තිබෙන සිලින්ඩර ආපසු කැඳවන ලෙසට ඉල්ලා රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා. එම පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල යෝජනා කළේ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් තිබේද යන්නයි. එමෙන්ම වෙළඳපොළට නිකුත් කර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක් තිබේද යන්නත් විනිසුරු මඩුල්ල විමසා සිටියා. ඒ අනුව ඒ පිළිබඳව තම සේවාදායකින්ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙසට සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. අනතුරුව නඩුව හෙට දින දක්වා කල් තබනු ලැබුවා. එමෙන්ම පසුගියදා ගෑස් ආශ්‍රිත පිපිරීමකින් ජීවිතයෙන් සමුගත් කුණ්ඩසාලේ 53 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු සිදු කර තිබෙනවා. මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම වලින් හානිවන වින්දිතයින්ට නොමිලේ නීතිඥ සහාය ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් වනවා. මේ වෙන විට ගෑස් පිපිරීම් 600කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. මොනවද මේ ඇත්තටම ලබා දෙන වන්දි? සමගි ජන බලවේගයේ අපි මේ ගෑස් පිපිරීම් සිදු වුණු සෑම පාරිභෝගිකයෙක් වෙනුවෙන් නොමිලේ නීති සහයෝගය ලබා දී මේ ආයතන අධිකරණයට ගෙනහිල්ලා තමුන්නාසලට සිදු වුණු පාඩුවට වන්දි ලබා ගැනීම සඳහා නොමිලේ නීති සහය ලබා දෙන්නට සමගි ජන බලවේගයේ අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා කාරුණිකව අපගේ පක්ෂ මූලස්ථානයට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. චීනයේ බයෝ එන්ටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් අදත් රට තුළ පවතින්නේ දැඩි ආන්දෝලනයක්. එවන් පසුබිමක් තුළ අදාළ පොහොර තොගේ අඩංගු නැව දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසිය අනුගමනය කරමින් ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය ලබා දී තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. මේ අතර කාබනික පොහොර කෑන් පිපිරීමට හේතුවද පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. මාස ගණනාවක සිට මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රබලතම අර්බුදය පොහොර නැතිකමයි. රසායනික පොහොර තහනම් කර කාබනික වගාවට ගොවියා යොමු කර ගැනීමට රජයේගත් උත්සාහයට ගොවීන් දැඩි විරෝධයක් එල්ල කළා.
රසායනික පොහොරින් සිය වගාවන් පවත්වාගෙන ගිය ගොවි ජනතාව කාබනික පොහොර ප්‍රතික්ෂේප කළේ සිය අස්වනු පහත වැටෙන බව පවසමින් කෙසේ වෙතත් රජය කාබනික පොහොර චීනයෙන් ආනයනය කිරීමට පසුව පියවර ගත්තා එම පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමුවේ පොහොර රැගෙන ආ නෞකාව ප්‍රතික්ෂේප කිරීමටයි රජයට සිදු වුණේ චීනයෙන් පොහොර රැගෙන ආ හිපොස්පිරිට් නෞකාව පසුව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සැරිසරමින් සිටියා ඒ අදාළ පොහොර තොගේ ගොඩ බෑමට අවසර ලබා නොදෙන බව රජය දැනුම් දී තිබියදී එයනුව බොහෝ කාලයක් දිවයින වටා මුහුදු සීමාවේ සැරිසරමින් තිබූ අදාළ නෞකාව බේරුම් කරන අධිකරණයට ගෙන යන බව පවසමින් පසුගිය හතරවෙනිදා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියා. චීන පොහොර නැව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පසුගිය අටවෙනිදා අභියාචන අධිකරණයට දැනුම් දුන්නේ. මේ අතර චීන කාබනික පොහොර සම්බන්ධයෙන් වූ ගැටලුව සමතේකට පත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. එයනුව චීන සමාගම කොළඹ කොමර්ෂල් පොහොර සහ ලංකා පොහොර සමාගම සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය විසඳා ගැනීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳා ගන්නේ මුදල් ගෙවීමකින්ද නැතිනම් සාකච්ඡාමය මට්ටමින්ද යන්න මෙතෙක් තීරණය කර නැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කෙසේ වෙතත් මේ වන විට චීන කාබනික පොහොර නෞකාව සිංගප්පූරු මුහුදු සීමාවේ ඇති බව මැරින් ට්‍රැෆික් වෙබ් අඩවියේ දර්ශනවලට අනුව දැක්වෙනවා. අදාළ පොහොර තොගේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුව ප්‍රතිනිෂ්පාදනය කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. මේ අතර පොස්පේට් පොහොරවල අගය වැඩි කර ඉහළ ප්‍රමිතියෙන් යුත් නව කාබනික පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට නැනෝ තාක්ෂණ ආයතනය ඉදිරිපත් වී සිටිනවා. මේ සම්බන්ධයෙන් මූලික ප්‍රායෝගික පරීක්ෂණ බතලගොඩ වී පරීක්ෂණ ආයතනයේදී සිදු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැති කම නිසා ගොවීන් සිය වගා කටයුතු වලින් ඉවත් වෙමින් සිටිනවා. රජයේ රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද මෙතෙක් පොහොර ආනයනය කිරීමට පියවර ගෙන නැහැ. ඒ අතරතුරයි රජය දියර පොහොර ගොවීන් අතර බෙදා දුන්නේ. එලෙස බෙදා දුන් දියර පොහොර කෑන් පුපුරා යාම්ද දිනපතා වාර්තා වනවා. ගොවීන් දිගින් දිගටම චෝදනා කරන්නේ අපද්‍රව්‍ය සහිත දියර පොහොර තම වගාවන්ට දැමිය නොහැකි බවයි. බාබා මේ මහින්දානන්ද අලුත්ගේ මහත්මයා කියනවා ගොවීන්ට අත්විඳින්න පොහොර දීලා දෙනවා කියලා. කවුද? මහින්දානන්ද අලුත්ගේ කුසිකර්ම මහත්මයා. දීලා දෙනවා කියන්න ඇත්තටම ළඟ පහට ඉන්නවා කියලා දීලා මලා කියන ගොයා. මාළු ගහක්වත් ඉතුරු කරන්නේ අත්තමයි. දීලා දෙනවා. ඔය තරම් ගියදන් කරලාද අපි මේවා කරලා තියෙන්නේ? ගෙනියන්න කවුරුත් නැහැ මේවා බයයි ගෑස් වලට වැඩි මේවා පුපුරනවනේ. මේවා දැන් මේ පුපුරන්න ආසන්න ඉදිමිලා තියෙන්නේ. මේක ගෙදර ගරන් ගින් තියා ඉන්න බයයි පිපුරුවොත් පැත්ත යන්න බෑ ගඳයි. මේ වගේ තනි කර තියෙන ගලි ගලි වල ලැදපුවා. මේ වගේ තමයි සුද්ධ ජීවෙන් හුස්ම ගන්නවලු. ගොයියා කියන්නේ පිරිසුදු මිනිස්සේ. लक्ष पनाक प्रमाण लीटर मे प्रमाण बेदा दीप तेनक वार्ता मूड गेल उत्तरायाम संबंधी हेतु मैं कृषि विशेषज्ञ मन दाध्य दाकन विशेष मे मत्स्य कुट सके यदागिनादनेवतीनो शाक कुटस्दागिनादनेवतीनो प्रवाहने विशेष अविधिमत्ताकारेटमेव गबडा किरीम प्रवाहने किरीम आदि निसा मे तत्त्वने प्रवर्धने विन्न पुलुवा तिंसा पीगेन पुदित्तीरतीनवा एकटेतु अनिवरदिव अटुपाडुवन्न मेतिव सिदुकर्न लेस මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ගණන් විශාල ලෙස ඉහළ යමින් පවතිනවා. වෙළඳුන් පවසන්නේ එළවලුවල මිල දරා ගන්න බැරි විදිහට ඉහළ යමින් ඇති බවයි. මේ අතර ජනතාවට දැන් ආයෙත් කිරිපිටි පොලිම් වල කාලය කන්න සිද්ධ වෙලා. පොහොර ගැටලු සහ කාලගුණික ගැටලු මුල් කර ගනිමින් මේවන විට දවසින් දවස එළවලු මිල ගණන් අහස උසට ගිහින්. අදත් ආර්ථික මධ්‍යස්ථානවල එළවලු ගිනි ගණන් කියලයි වෙළඳුන් සහ පාරිභෝගිකයින් කිව්වේ. මේ පිටකොටුවේ එළවලු මිල ගණන් ගැන වෙළඳුන් සහ පාරිභෝගිකයින් දැක්වූ අදහස්. जनता प्रश्न
ආන්දෝලනයකට තුඩු දී ඇති යුගදනිව් ගිවිසුම සම්බන්ධයෙන් තවත් හෙලිකිරීම් රැසක් සිදු කරනු ලැබුවා. රජය හංගහඟ හිටපු මේ ගිවිසුම ජනතා විමුක්ති පෙරමුණ හෙලි කළා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද යුගදනිව් ගිවිසුම ගැන කරුණු රැසක් මාධ්‍ය හමුවේ අනාවරණය කළා. මේ අතර මෙම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අධිකරණයේ පවතින නඩු විභාගයෙන් අනුතුරුව කරුණු හෙලි කරන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ. මහරෑ හොර රහසේ අත්සන් තැබූ යුගදිනවි කිවිසුම රට තුළ දැඩි ලෙස කතාබහට ලක් වී තිබෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ නැති මෙම කිවිසුමට විරෝධය පළ කරමින් ආගමික නායකින් ඇතුළු විවිධ පාර්ශවයන් අධිකරණයට ගියේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් මණ්ඩලයේම අමාත්‍යවරුන් තිදෙනෙකු මෙම කිවිසුමට විරෝධය පළ කරමින් අධිකරණයේ හමුවේ පෙට්සම් කොණු කළා. විපක්ෂය නිරන්තරයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මෙම කිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. එවැනි පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මෙම ගිවිසුම සභාගත කළා. මේ අතර මෙම ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද තවත් විශේෂ හෙළිදරව් කිහිපයක්ම අද මාධ්‍ය හමුවේ අනාවරණය කළා. මූලිකවම ගිවිසුමක් අත්සන් කරනකොටම තියෙන අඩුපාඩු තියෙනවා මේක. මේකේ 35 වෙනි පිටුවට බැලුවොත් ඔබට පේනවා මේ ගිවිසුම අත්සන් කරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුජිත් රුචික ආටිගල්. මේ කියන්නේ අපි දන්න මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල් මහත්තයා. ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නේ ෆර්ඩිනෑන්ඩස් මුදල් අමාත්‍යාංශයේ උපදේශකෙක් හැටියට. ඊළඟට ප්‍රශ්නේ තමයි ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට් කියන පුද්ගලයා තමයි NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ස් කියන මේ කිවිසුමට සම්බන්ධ අනිත් පාර්ශවයට අත්සන් කළ තියෙන්නේ. එයාගේ සාක්ෂිකරුව හැටියට අත්සන් කරන්නේ මේ ඇඩ්වයිසර් මිනිස්ට්‍රි ඔෆ් ෆිනෑන්ස්. ඒතර ඇමරිකානු කම්පැනිය සාක්ෂිකරුවත් ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවමයි. එහෙම වෙන්න පුළුවන් ද කිවිසුමක? අපි කසාදයක් බඳිනකොට මනමාලයේ පැත්තේ සාක්ෂිකාරයාම මනමාලිගේ පැත්තේ සාක්ෂිකාරයා වුණා වගේ වැඩක් තමයි මේක. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා ආයි දෙවනි සාක්ෂිකාරිය. ඒ කියන්නේ ඇමරිකාවේ NFP කම්පැනියේ සාක්ෂිකාරිය නිමල්කා මොරහෙල. එයා තනතුර දාලා තියෙන ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කියලා. එයා කලින් වැඩ කරලා තියෙන ටුවරිස් බෝඩ් එකේ. හැබැයි අපිට නම් හිතෙන්නේ මේ රෑ 12යි 6ට තමයි මේක අස්සම් කරේ. එතකොට මෙයා මේ නිමල්කා මෙතන හිටියේ සමහර විට මේ ක්‍රිස්ටෝපර් නයිට් එයාපෝර්ට් එකට කියන්න ආපු කෙනෙක් හිටියද දන්නෙත් නැහැ. ඉතින් මේවා දකින්නකොට අපිට හිතෙනවා මේවා පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ රටට හෙළිදරව් නොකළේ ඇයි කියලා හිතා ගන්න පුළුවන් කියලා. මේ ගැන පෙරේදා නැවත කැබිනට් මණ්ඩලයට බැසිල් රාජපක්ෂ මහත්තයා සංදේශයක් ඉදිරිපත් කළා කියලා. මේක ඇත්තටම සංදේශයක් වඩා පාපෝච්චාරණයක් කියනක නිවැරදි. මේ තියෙන්නේ කොටස් පිළිම තත්ත්වයේ මේ සමාගමේ මේක බරපතල තත්ත්වය තමයි. මොවුන් ලෙකෝ එකේ කොටසුත් අරන් තියනවා. EPF එකේ කොටසුත් අරන් තියනවා. මේක විසුම අනු. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කළා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතු කොටස් වලින් 140ක් ගන්න විතරයි. හැබැයි අරන් තියනවා මුළු සමාගමේම කොටස් වලින්. දැන් අපි අහනවා EPF එකේ කොටස් ගන්න මහා බැංකුවේ මුදල් මණ්ඩලයක් අවසරය දීලා තියෙනවාද? දැන් කියන්න ඕන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අර්ථසාධක අරමුදලේ කොටස් මේ රටේ මහ ජනතාවගේ කොටස් මේ හොර කම්පැනියට දෙන්න කවුද අවසර දුන්නේ කියලා. ආටිගල මහත්තයා එකගෙන ඉලා තියෙනවා අධ්‍යක්ෂකවරු 7 දෙනාගෙන් 4 දෙනෙක් පත් කරන්නේ. ඒ බහුතර අධ්‍යක්ෂක මණ්ඩලය එතනට යනවා. තීන්දුව తీරන ගන්න ඒගොල්ලෝ. මේ ගිවිසුම ලංකාවේ නීතියට අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ ගිවිසුමෙන් ආවරණය කරන්න ඕන ජාත්‍යන්තර නීතිරිය ඔක්කොම මේ කියලා ගිවිසුමේ තියෙනවා මේක අදාළ වෙන තැන්. මේක එක තැනක කියනවා මේකට අදාළ වෙන එංගලන්ත නීතිය. තව තැනක කියන මේකේ බේරුම් කරණයක් යන්න ගියොත් එන්න. යම් ගැටලුවක් සම්බන්ධයෙන් බේරුම් කරන ස්ථානය සිංගප්පූරුව. ඒ වගේම මේකට අදාළව කියනවා මේ කිවිසුමේ වෙළඳ කොන්දේසියාවට බලපාන එක්සත් ජාතිකයේ වෙළඳ කොන්දේසි කොමිසමේ දේවල්. ඒ ඔක්කොම අදාළ කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිය අදාළ කරන්නේ නැහැ. ඇයි ඒ? හොරකම් කරන නිසා. හොරහිත තියෙන නිසා. ඒ කම්පැනිය වැඩේ හරියට කරගෙන තියෙනෝ අපේ කට්ටිය ශ්‍රී ලංකාවේ නීතියෙන් මේක අයින් කරලා තියෙනවා. මේ අතර මෙම කිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අධිකරණ නඩු විභාගයෙන් අනතුරුව තොරතුරු හෙළි කරන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ. ආණ්ඩු පක්ෂයේ අපේ විමල් විරවංශ මහත්මයා ගම්මන්පිල මහත්මයා වාසුදේව නානක්කාර මහත්මයා මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ කරලා තියෙනවා. මම විශ්වාස කරනවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරාම මේවා අපිට සාකච්ඡා කරලා සමිතියකටත් කරන්න පුළුවන්. මේකේ අන්තර්ගතයව කවුද මේකේ අයිතිකාරය කියලා හෙලි කරන්නේ නැති රටට. නෑ ඒකට මේ අධිකරණ නඩුවක් තියෙනවා. නඩුව අවසන් වෙච්ච ගමන් ඒක හෙලි කරනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කිසිම ගැටලුවක් නෑ. මේ නඩුව අවසන් වෙච්ච ගමන් ඉදිරිපත් කරනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. චීන ආරං තියෙනවා හම්බන්තොට වරාය. ඉන්දියන් කාර්ය ආරං තියෙනවා ජැටි. ඇමරිකන් කාර්ය ආරං තියෙනවා යුගදනවි බලාගාරය. එතකොට ලංකාවේ මොනවද තියෙන්නේ? ණයක් ඇත, සම්පතක් නැත. හොයාගත්ත කෑම ටිකත් කුස්සියට අරන් යනකොට එතන ගිනි ගන්නවා. ආන්න එකට කියන්නේ සෞභාග්‍යයේ දැක්ම කියලා. මේ ගෑස් වලින් විපතට පත් වුණු හැම කෙනෙකුටම මේ සමාගම් වග කියනවා. එයාට අනිවාර්යෙන් මන්දියක් ලබා දිය යුතුයි කියන මතය තමයි අපි. අහිංසක මිනිස්සු වග කියන්න ඕනේ නැහැ මේ කිසිම දෙයකට.
එන්ජිඕ සමාගම් මෙහාටයි ඩොලර් ටිකේයි ඒ හරහා අපි හංගන්නෝ වගේ රට ජනතාව ගිහිල්ලා පෝලිං වල ඉඳලා කූඩාර වල හදලා දෙන කල් දේරම් බත් කන්න ඒ වගේ රස බලන්න ජනතාවට සිද්ධ වෙනවා කියන එක බොහොම පැහැදිලි. දැන් කියනවා නම් අපේ රටේ ඩොලර් මිලියන 1500යි කියලා. ලබන අවුරුද්ද වෙනකොට අපිට ගෙවන්න තියෙනවා නම් ඩොලර් බිලියන 5කට වැඩිය ණය පමණක්. එතකොට අපිට ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න තියෙනවා. බෙහෙත් තේත් ආනයනය කරන්න අවශ්‍ය නම් උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර ස්පෙයා පාර්ට්ස් අපිට ගේන්න ඕන නම්. ඉතින් එවැනි තත්ත්වයක් රට යනවා කියන එක අරාජිකභාවයට පාර කැපීමක්. දැන් මේ ඩොලර් මිලියන 6.7ක් චීන නැවට ගෙවනවා කියලා කියන්නේ මොකද්ද? මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් රුපියල් 1350කට අධික ප්‍රමාණයක් අපි නොගත්තු නැවකට ගෙවනවා. මේක චීනයේ මේ ආණ්ඩුව බෙල්ලෙන් අල්ලලා පිටිය ඔළුව හප්පලා තමයි මේ සල්ලි අරන් තියෙන්නේ. අපි ඊටාම් පැහැදිලිව කියනවා IMF එක දානවා වෙළඳ ගිවිසුම් අස්සම් කරන්න කියලා. නිදහස් වෙළඳ ගිවිසුම් කියන්නේ මොනවද? ලංකාවට දැනට මොන හරි බදු වල බාධා සිද්ධ කරලා තියෙනවා නම් ආනයනය කිරීම සඳහා ඒ බාධා ඉවත් කරන්න කියලා. එතකොට මෙහි තියෙන සුළු ව්‍යාපාර ඔක්කොම කඩාවැටෙන ජාත්‍යන්තර මුල්‍ය අර මුදලට යන්න තීරණය කරන්නේ. මේ ගැන සුවිශේෂ සාකච්ඡාවක් තියෙනවා. මුදල් අමාත්‍ය ලේකම්තුමා මහ බැංකුවේ අධිපතිතුමා කැඳවනවා. ඒ සියල්ලම වැරදි. ඒ කතාවේ කිසිම සත්‍යයක් නැහැ. ලෝකයේම බංකොලොත් වෙච්ච රාජ්‍යයන් බැලුවාම ආජන්ටිනාවට පස්සේ දෙවෙනි රට තමයි ලංකාව. මීට වඩා අන්ත වෙනවා එන අවුරුද්ද. මුලභාගයේ මාර්තු වෙනකොට මේ රජයට අවශ්‍ය මුදල් නැති වෙලා බංකොලොත් රාජ්‍යයක් විදියට මේ රටට ආධාර දෙන්න කවුරක්වත් ඉදිරියට එන්නේ නැහැ. හැම තැනින්ම ආණ්ඩුව කරන වංචා දූෂණ වල පිටපත් ඒ වගේම හඬපඩ දැන් විශාල ප්‍රමාණයක් එළියට එනවා. ඒක නිසා අද ආණ්ඩුවේ CID එකට එහා ගියපු CID එකක් මේ රටේ ජනතාව ගාව දේශපාලන ව්‍යාපාර ගාව තියෙනවා. ඒ නිසා අපි කියනවා ප්‍රවේශමින් කරන හැම වැඩක්ම කරන්න ආර්ථික මර්මස්ථාන නොවිකිනිය යුතුයි. එහෙම කියලායි අපි බලයට ආවේ. විකුණපුවත් අපි ආපහු ගන්නවා කියලා තමයි බලයට ආවේ. ඉතින් එමනම් මේ කියපුවේ ඉෂ්ට කිරීම අපි සියලු දෙනාගේම වගකීම. අපේ රටට ඩීසල් ගෑස් ගල්ලඟුරු සැපයීම නතර කරොත් මුළු රටම නතර වෙනවා. ලංකාව යටත් කරගන්න න්‍යෂ්ටික ප්‍රහාර අවශ්‍ය නැහැ. ජොන්සන් ප්‍රනාන්දු ඇමතුමා කියනවා ඔක බලන්න දෙයක් නෙල්ලු. විශ්වාසය අස්සන් ගන්නවලු. ඔය ඇමතිකම් දෙන්න පොඩි ළමයෙකුට. 20-23 අප්‍රේල් මාසයෙන් පස්සේ ශ්‍රී ලංකාව පාලනය කරන එක්සත් ජාතික පක්ෂයයි රනිල් වික්‍රමසිංහයි කියලා මම ඔබට පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මේ වැටෙන රට ගොඩ ගන්න මොලයක් අවශ්‍යයි. කමිටු දාන්න බල්ලට මේ කමිටු වැඩක් නැහැ. මේ කමිටු කියන්නේ බොරු මහ බොරු. මොකද්ද වෙන්නේ ඊළඟට නත්තලට? නත්තලට කණ්ඩ හම්බෙයිද? බිත්තරයක් නැහැ, කුකුල් මස් කෑල්ලක් නැහැ, එළවලු ටික ගන්න විදියක් නැහැ. අර අපි අහලා බැලුවත් සමහර රටවල තනකොළ කණ්ඩ සිද්ධ වුණා කියලා මිනිස්සුන්ට. දැන් මේ රටේ මිනිස්සුන්ට තනකොළවත් ඉතුරු වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.